ඔව් එහෙනම් අපිට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් එක දාලා ලියන්න 11 වර්ගය එක දාලා ලියන්න 11 වර්ගය 1 දාලා ලියන්න 11 වර්ගය ඊට පස්සේ හරි විදුලිය ආවා අපිට මේ විදුලිය අට්ටිට වුණාට තාක්ෂණික උපකරණ අපි හදලා තින්නේ ඔබට අඩාල නොවියන්න එතකොට 11 වෙනුවට ලියන්න පුතේ 11 ලැබෙන ආකාරය 10 එකතු කිරීම එක ඇයි 10 ගන්නෙ 10 වරක් 10 100 කියලා ගත්තා නමේ ගත්තොත් 9වරණමේ 81යි ඒ විදිහට කරදරයි අපි ඇත්තටම ගන්නෙ මුලට 10 එකතු කිරීම එහෙම නැත්නම් 20 එකතු කිරීම 30 එකතු කිරීම 100 එකතු කිරීම කියන්නේ 10වරක් චක්‍රයට එන වගේ එකක් එක ගත්තොත් වර්ග කරගන්න ලේසියි එහෙනම් 10 එකතු කිරීම 1 ඊළඟට අර 10 එකතු කිරීමේ එකේ වර්ගය අපි ගන්නවා ඒ කියන්නේ මෙන්න මේ වර්ගෙම තමයි A dan B ke warga itu bunon, mulai tenawa A warga ya, meda tenawa, medin nanti ke dekeng wedi bela dekai A B, awasan ya tenawa B bela warga. A vidih itu, A kiani dan dahai kelah hitan ya. Itu berarti B kiani, oyalah hitan dari ini. Mana waktu kianang, A kianne 10 kianne, B wenuwata 1 kiyala hitanne. Etakota 10 wargaya dana 2 guna kirima 10 warak 1 dana 1 wargaya. A kianne 100yi 20yi 1yi. Enang ape avasana pilithura inne 100 20 1 kiyana eka. Den api ඒ වගේ තව ගානකට යමු. අපි ඊට පස්සේ ගමු. ඔයාලා හොයන්න ඔය ක්‍රමයට 12 වර්ගය. එතකොට අපේ දෙවෙනි ගැටලුව විදිහට අපි 12 වර්ගය ගමු. එතකොට 12 වර්ගය කියන්නේ අපිට ගන්න වෙන්නේ 10ට 2ක් එකතු වෙනනේ 12 එන්නේ ඊට පස්සේ මුලින්ම එනවා 10 වර්ගය මැදට එනවා අපිට 10 දෙකෙනුත් මෙන්න මේ ටික වැඩි වෙනවා දෙකෙන් වැඩි වෙලා 10 වරන් දෙක අගට එනවා දෙකේ වර්ගය අපි බලමුකෝ 10 වර්ගයේ 100යි එකතු කිරීම 40 එකතු කිරීම 4 144 ওই විදියට ලැබෙනවා අපි තුන්වෙනි ගාන 100 කේ වර්ගය. සර් මට ඕක පොඩ්ඩක් ආපෝ කිය දෙන්න පුළුවන්ද? පුළුවන් පුතේ. දැන් කාට හරි බැයි නම් අහන්න ඕනේ. එතකොට මං කියලා දෙනවා. එක පාරක් නෙමෙයි, දෙපාරක් නෙමෙයි, තුන් පාරක්, 100 පාරක් හරි අපි කියලා දෙනවා. දැන් අපි ඉස්කෝලේ දී ළමයෙක්ට මේ බැරි වුණොත් ඒ ළමයට ඒ ගාන පුළුවන් කළාම තමයි අතාරින්නේ. නැත්තම් බෑ. එතකොට මෙහෙමයි. එතකොට දැන් ඒ එක පාරක් තේරෙන්නේ නැත්නම් තව පාරක් කියලා දෙන්නේ අර ක්‍රමය නෙමෙයි වෙන ක්‍රමයක්. එතකොට අපි බලමු. අපි පුතේ මේ මෙතෙන්දී අනිවාර්යෙන් අපි සිහියට ගන්න මෙන්න මේ දේ. දැන් ඔයාට පුළුවන් A දන B ගේ අපි මෙහෙම කියමු.
පුතේ මෙන්න මේක මතකනේ. A දන B ගේ වර්ගය කියන්නේ A වර්ගය එකතු කිරීම 2AB දන B වර්ගය. පුතේ මතකද මේක? ඔව් සර්. ඔව්. දැන් එතකොට ඔන්න බලන්න අපිට දැන් දීලා තියෙන්නේ පුතේ 12 වර්ගනේ අපිට දුන්නේ. 12 වර්ගය. 12 වර්ගය මම හදනවා මේ පැටර්න් එකටම. A වෙනුවට ගන්නවා 10. B වෙනුවට ගන්නවා 2. වර්ගෙヒින්ද මෙතෙන්ට දානවා වර්ගය. එතකොට 12 වර්ගය කියන්නේ 12 ලැබෙන්නේ 10යි 2යි එකතු කළා. 10යි 2යි 12යි එළියෙන් වර්ගය දාන. එතකොට A වෙනුවට 10 B වෙනුවට 2. පුතේ තේරුණාද ඒක? ඔව් සර්. ඔව්. ඊට පස්සේ දැන් ඔන්න බලන්න මම වෙන ක්‍රමයකට දැන් යන්නේ. දැන් අපි A වෙනුවට 10 නේ පුතේ තිබුණේ. එහෙනම් මෙතන A වෙනුවට 10. මෙතනත් A වෙනුවට 10. හැබැයි B වෙනුවට 2. මම වෙන පාටකින් දාන්නම් ඔයාලට තව පැහැදිලිනේ. එතකොට අපි B වෙනුවට ගන්නවා 2. එහෙනම් මෙතන B වෙනුවට 2. B වර්ගය වෙනුවට 2 වර්ගය. දැන් අපි මෙතන 2 ඉලක්කම තියෙනවා සුපුරුදු පරිදි. දැන් මේක ඇත්තටම පුතේ උනේ අර 12 කියන එක හදාගත්ත 10 දන 2. 10 කියන්නේ A, B කියන්නේ 2. එතකොට 10 2 එකතු වුණාම 12 එනවා. පුතේ දැන් තේරුණාද මම A ට B ට 12 ලැබෙන ආකාරය ගලපපු හැටි? පුතාට තේරුණාද? ඊට පස්සේ මෙතෙන්ට වර්ගයේ දැන් 10 වර්ගයේ 100. මෙතෙන්ට එන්නේ 2 10 20 20 2 40 2 2 4. එතකොට 100යි 40යි 4යි 144යි. මොකෝ පුතේ ගැලප් තේරුණාද නැද්ද? ඔව් සර් තේරුණා. අන්න හරියි. එතකොට බොහොම හොඳයි. දැන් මේ જાතිය ඔගොල්ලෝ විෂය නිර්දේශي තියෙනවා. ඔගොල්ලෝ හදන්න ඕනේ. එතකොට අපි දැන් තව පොඩි එකකට යන් මේ සිස්ටම් එකට අපි ගමු. එහෙමනම් 15 වර්ගය. අපි 100 ඊළඟට ගමු තව පොඩි දෙකට ගිහිල්ලා. එහෙනම් ඔගොල්ලෝ ගන්න 15 වර්ගය. එතකොට 15 කියන එක වර්ගනේ. මම 15 කියන එක ගන්නවා අපි 10 දන 5. වර්ගනේ. අපි ඕක හිතනවා මෙන්න මේ විදිහට. A දන B ගේ වර්ගය සමානයි A වර්ගය දන 2AB දන B වර්ග ආකාරය. එතකොට B වෙනුවට තමා අපේ 5. ඊට පස්සේ අපේ ඒ වෙනුවට ගමු 10. ඊට පස්සේ අපිට අර මුලින් දෙකක් තියෙනවනේ නේ. හරි.
එතකොට මෙතන එකතු කිරීම. දැන් බලන්න CI 10 වරක් 10 CI 25යි. එතකොට 200 25යි. රොනල් ආවද උත්තරේ? ඔව් නවීදට උත්තරේ ඇවිල්ලා. ආරුණාටත් ඇවිල්ලා. බොහොම හොඳයි. එතකොට ඔගොල්ලෝ බැරි නම් අහන්න එතකොට මම වෙන ක්‍රමයක් දාලා කියලා දෙනවා. එච්චරයි වෙන්නේ. ඒක ලියා ගන්න ඕනද? ඔව් අපි ඒක ලියා ගමු. මන් දෙන්නම්. එතකොට ඔගොල්ලෝ ඒ ධන බීගේ වර්ගයේ නැතුව ලිව්වත් කමන්නේ. මම ඒ ධන බීගේ වර්ගයේ ලිව්වේ ඔයගලන්ට මේක පැටලෙයිද කියලා. ඒ උඩ තියෙන ටික ඒ ධන බීගේ වර්ග නැතුව ලිව්වට කමන්නේ. ඒ කියන්නේ අපි ඉස්සරහට පුරුදු වෙනකොට මෙන්න මේ ටික ඉතරක් හදාගත්තාම ඇති. එතකොට ගැටලුව විදිහට මේක තමයි දෙන්නේ. එතකොට හැම වර්ගයකටම ගන්න 10 විතරද? ඕ ඒක මෙතන අපිට 20ට අඩු ඒවට 10. එතකොට කොයි වෙලාවක හරි අපි 52 කියමුකෝ. 52 දැම්මොත් 50 එකතු කිරීම 2. අපි ඒක හදලා බලමු. හොඳේ. හරි සර්. හරි උදේ. අපි ළමයි මාසිලා වැඩ කරන්න ඕනේ. ඒක තමයි වෙන්න ඕනේ. අපි අර කියපු 52ම ගමුකෝ. අපේ 4 වෙනි ගාන. එහෙනම් ළමයි 52 වර්ගේ හොයමු බලන්න. 52 වර්ගේ. දැන් මෙතනින් පස්සේ වර්ගවලට හොයන්න ඔය ක්‍රමයෙන් භාවිත කළ හැකි. 52 වර්ගය කියන්නේ 10 වරක් චක්කරෙන් එන එකක් එක්ක එකතු ගන්නවා. 50 එකතු කිරීම දෙකේ වර්ගය. 52 ලැබෙනවා. එතකොට දැන් අපි හිතා ගන්නවා අර ඒ දන බීගේ වර්ගයේ හිතලා තමයි වැඩේ දෙන්නේ. එතකොට 50 වෙනුවට ඒ තියෙනවා කියලා හිතුවා. V වෙනුවට 2. A වර්ගයේ ධන 2 AB ධන B වර්ගයේ. එතකොට මෙතන මුලින් එන්නේ 50 වර්ගයේ. හොඳේ. ඊට පස්සේ පොතේ දෙවරක් A වෙනුවට 50 අපි B වෙනුවට 2 V වර්ගයේ වෙනුවට 2 වර්ගයේ 52 නේ. 50 වර්ගයේ හොයන්න හරි ලේසි. බිංදු දෙකක් දාලා එළියෙන් පස්සර පහ ළඟට දානවා. ඔන්න බලන්න කොහොම 50 වර්ගය ගත්ත හැටි. බිංදු දෙකක් දාලා අහකට පස්සර පහ 25යි. හරි 2500. ඊට පස්සේ මෙතන 50 වර්ගයක 100යි. 100 දෙකක් 200යි. දෙකේ වර්ගය 4යි. 2700. 4ක් එනවා. ඔව් අපේ දරුවන්ට ඇවිල්ලා දෙන උත්තර. මම හොඳයි ගොඩක් ඇවිල්ලා. උත්තරේ දැන් කියා ගන්න බෑ ළමයි ඉන්නවා. මර තෝ ගියන්නේ 37 තුචි. ඔව් බාලසූරිය නවින්ද. ඔව් උත්තර ඇවිල්ලා. මම හොඳයි රොෂිනිට උත්තරේ ඇවිල්ලා.
2704. එතකොට ඔන්න ඔය විදිහට අපිට හොයාගන්න පුළුවන්. ඔව්. ඔව් තීක්ෂණත් හදලා ගන්න. බොහොමදයි. ඊට පස්සේ දැන් ඕගොල්ලෝ කැමති නම් ඔය මම නිල් පාටින් ඒ යටිල් ලියුමේ එක ඔය උඩිල් ලියුමේ එක මේ ඒ දන වීගේ වර්ගයෙන් මේට අයින් කළා ඔය ගාණ විතරක් හදුවට කවන්නේ නැහැ. කියන්නේ මෙන්න මෙතනින් පටන් ගන්න. ඔක දිගටම හැදුවේ නැටත් කවන්නේ නැහැ. සමාන ලකුණද දා යටට 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 හදුවට කවන්නේ නැහැ. මම පොඩ්ඩක් අර දෙක ඇස්සලා ගත්තේ මේ ඔබලන්ට එක පාඩ බැරි වෙන්නේ ගියවරු දෙනම හිටපු ළමයිනේ තාමනේ. තාම මොලේ මොරල නැහනේ ගොඩක්. ඇඟ මේරුවද ඇඟ උස ගියාටනේ නැගත් මොරලා නැහනේ. ඉතින් මේවා හරියට ඉගෙන ගත්තා මෙච්චර දෙයක් නැහැ ළමයි. අපි පස්සෙනි ගානට දාමු. අර මං ඉස්සෙල්ලා ආසාවෙන් හිටපු ගාන. දැන් මම ගණන් හදනකොට අමාරු එකපාරට බර වැඩිය දෙනවා නම් ඩග්ගල පොඩ්ඩක් තේරෙන්නේ නැහැ හරි කිව්ව ගම මම බර අඩු ගණන් වලින් දැන් දෙනවා එතකොට. මොකද මගේ හැට පේන්නේ නැහැ නේ හදන එක නේද? 101 වර්ගය. 101 ලැබෙන්නේ 100ට එකක් එකතු කළා. ඕ උත්තරේ කියපු ගමන් ප්‍රශ්නේ දීපු ගමන් උත්තර දාලා ඉවරයි හදලා තියෙන්නේ නේද? හරි හරි උත්තර එනවා හෝ බාලා. 10201ක් එනවා. මේ සයුරිටත් ඇවිල්ලා හොඳයි. සයුරි මේ ගිය සතියේ හිටියද ලෙසන් එකට? ඔව් සර් හිටියා. හිටියානේ ඔයාට සයුරි හිටපු නැතිව තියෙනවානේ. ඔව් සර් තියෙනවා. ඔව් බලමු සයුරි මේ මම පොඩි ට්‍රයි එකක් තියෙනවා මේ ඔයගොල්ලෝ ඇප් එක හරහා ඔයගොල්ලන්ට බලන්න ක්‍රම හදන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට එහෙම වුණොත් අපි යම් ආකාරයක ඔබට චාන්ස් එකක් ගත්තා කියලා අපි බලමු සයුරි ඈ. කියන්නේ හිටපු නැතිව සර් ඔබ දෙක යන්න සේපල් එකට දැන් පෙබරවාරි වලට සල්ලි ගෙවන්න පුළුවන්ද? පුළුවන් පුතේ පෙබරවාරි ඉඳලා ගෙවන්න පුළුවන්. ඊට පස්සේ ලබන සතිය වෙනකොට ට්‍රයි එකක් දෙන්න මේ ඇප් එකෙන් එන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඒ රෙකෝඩින් නැවත නැවත බලන්න පුතේ. ආවෙ නැත්තම් ඒ වාසිය තියෙනවනේ නේද? ඔව් සර්. ඔව් ඒ හින්දා ඒ වාසිය අපි ලබා ගන්න එක හොඳයි. මේ ගොඩක් ළමයි ඉගෙන ගත්තට ඒ වෙලාවේ ලෙසන් එක නැත්තම් එතනින් එහා නැහැ. ඒ වගේම රෙකෝඩින් එකක් අප්ලෝඩ් කරන්න ගියාම අපිට පැය දෙකක් සෑහෙන කාලයක් යනවා. ඒ වාසිය ඒ කාලේ මට ඉතුරු වෙනවා මේ. ඒ වගේම අපිට නෝමල් WhatsApp group එකට දේ සඳු දාන්න බෑනේ රෙකෝඩින් එක. ඔව් සර්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා අර වගේ ඇප් එකකින් යනකොට පුළුවන් ඒවා ඒ වාසිය ගත්ත හැකි. ඒ හින්දා සේපල හරහා එන්න බලමු අපි ලබන සතිය වෙනකොට. බැරි වෙච්ච අය මට කෝල් කරන්න කියලා මම කිව්වේ දෙසඳු ඈ. හරි සර්. Thank you. හරි හරි. එහෙනම් ඒකෙදි අපිට පුළුවන් වෙනවා 100 + 1 වර්ගය අර විදිහම යන්නේ 100 වර්ගය. දැන් නම් උත්තර හැලි හැලි එනම ගන්නටනේ. එකතු කිරීම දෙවරක් 100 ගුණ කිරීම 1 + 1 වර්ගය. එතකොට 100 වර්ගය කියන්නේ 100 වරක් 100නේ. 100 වරක් 100 කියන්නේ ඔය 100ව දෙකක් බිංදු 4යිනේ. 1 වරක් 1 1 බිංදු 4යි. ඔය විදිහ. ඊට පස්සේ 200 1. ඒ කියන්නේ 10000 201. දැන් දරුවන්ට ඒක උත්තරේ හරි ගිහිල්ලා තියෙනවා. පුතේ අපි 6 වෙනි ගානට ඔගොල්ලෝ හදන්න බලන්න 103 වර්ගය. 103 වර්ගය.
කියන්නේ 100 එකතු කිරීම 3ෙන් යන්න. Sadila terena dan nena sadila. Oh, sir. Oh, sadila dan mata sadila me. Sir. Oh, oke. Kian Ronald? Oh, Ronald kian? Sir, api dalas ikasia ikka wargi tiene kada sir me. අපිට වෙයිද 99 ධන 2 වර්ග ගන්න රොනාල් 99 දැම්මත් අපිට එකපාරටම අර 99 ධන 2 ගත්තොත් 99 වර්ගේ හොයන්න එපායි අපි මෙතෙන්දි පහසුව කරගන්නේ 100 වර්ගේ 10 වර්ගේ 20 වර්ගේ එකපාරට හිතලා උත්තරේ කිව්ව හැගෙන 100 වර්ගේ කියන්නේ 100 වරක් 100 ඒ කියන්නේ 100 වරක් 100 කියන්නේ 100 ඉලක්කන් දෙකක් ගුණ වෙනවා කියන්නේ ඔක්කොම බිංදු හතරයි එක්වරක් එක එකයි. අපි උතෙන්දි භාවිතා කරන්න රොනාල් අපි මනෝමයෙන් හදාගන්න පුළුවන් ලේසි ඉලක්කම් භාවිතය. දැන් 99 එහෙම බෑනේ රොනාල් නේද? එකයි හදන්න එපා කොලෙක්. තේරුණාද? ඕන ගාන ගන්න පුළුවන්ද සර්? අපි ගොඩක් වෙලාවට 10 වරක් චක්‍රයට එන එකක් මුලට දාගත්තාම ඒකේ උත්තරේ හොයාගන්න ලේසිනේ. දැන් අපි 98 99 ගත්තොත් මේ හරි අමාරුයි නේද ඕක කොලේක හදන්න මෙපෑ දැන් 50 වර්ගය කියන්නේ 5 5 25 බින්දු 2යි 70 වර්ගය කියන්නේ 4 8 49 බින්දු 2යි 80 වර්ගය කියන්නේ 8 8 64 බින්දු 2යි තේරුණාද රොනාල්ඩ් හවුස් ඔව් එතකොට අපි මේ පහසුව තකා තමයි අගට බින්දුවක් තියෙන එක මොලට ලියාගන්නේ එතකොට අපිට උත්තරේ හදන්න ඉක්මන දැන් මේකෙදිත් අපි 103 කියන්නේ 100 ධන 3. එහෙනම් අපේ ළමයිට උත්තරය ඇවිල්ලා ගොඩක්. අපි මේක හදමු. එතකොට අපිට පුළුවන් 100 එකතු කිරීම 3. 103. හරි. 103 sorry. ගණේ නෙමෙයි. ගණේ තියෙන පුතේ 11 ශ්‍රේණියේදී ගණේ තියෙනවා. වර්ගය. එතකොට 100 වර්ගයේ ධන 2වරක් 100 වරක් 3 ඒ කියන්නේ ඊට පස්සේ අන්තිමට 3 වර්ගයේ එතකොට මේකේ තියෙන්නේ 1.100 100 න් වැඩි වෙනවා කියන්නේ 100 ඉලක්කම් දෙකක් 100 ඉලක්කම් දෙකකට බින්දු 4නේ 1වරක් එක 1යි 10000 ධන දෙවරක් තුන 6යි. දැන් මේ දෙන්න ගුණකලොත් 6යි. 6ට 100ෙන් වැඩි කරනවා කියන්නේ 6.2යි. එතකොට එන්නේ 9. එතකොට 10,609. දැන් මේ උත්තරේ ගොඩාක් දරුවෝ දීලා තියෙනවා. දැන් ඒ විදිහට තමයි දැන් මේ අපිට උත්තර ඇවිල්ලා දෙනවා. ඇත්තටම හැමෝම වගේ හදලා තියෙනවා. එතන ගයිඩ් පුතාට පොඩි සුළු කිරීමක් පොඩි මේකක් වෙලා තියෙනවා ඒක නමුත් ගැටලුවක් නෑ ගයිඩ් හරි ගියන්න තේරුණාද ගයිඩ් හරි හරි ඒ සුළු කිරින් දෝෂ තියෙනවා පුතේ ඒ වෙච්චර මෙමය පොඩි පොඩි මිස්ටේක් එනවා ඒ වෙච්චර ගණන් ගන්න දෙයක් නෑ වහදා ගන්න තියෙන ඉච්චර මේ එතකොට දැන් මේ මම මෙතෙන් වෙලා ඉන්නේ අර අන්දෙක් වගේ ඉන්නවා. එතකොට ඒ අන්දයාට පේන්නේ මේ මැසේජස් වලින් තමයි chat කළාම. එතකොට මම දන්නවා දැන් මෙතන ඕගොල්ලෝ උත්තර ටික හලාගෙන හලාගෙන යනකොට ඒව ඔක්කොම හරියනකොට දැන් මේ වැඩේ මේ ළමයිට පුළුවන් කියලා.
මං එහෙම තමයි ඔක ගෙස් කරගෙන අල්ලගෙන යන්නේ ඔයගොල්ලන්. එතකොට අපි ඊට පස්සේ අපි තවත් දෙයකට යනවා. මම එකක්වත් සිලබස් එකේ දේවල් අතහැරලා නැහැ. ඔක්කොම කරනවා. එතකොට තමයි අපි සිලබස් එකේ සියල්ල කළොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අංග සම්පූර්ණ කරගන්න. ඔව් බලන්න චුට්ටක්. දැන් අපි ඊළඟ වැඩේට යමු. පොඩි ස්ක්‍රීන්ෂොට් දෙකක් අපි තියාගමු හදිසි දරුවෙකුට අවශ්‍ය වුණොත්. තව එක දෙයක් තියෙනවා මට කියලා දෙන්න. මම ඒ දෙයට යනවා. ඊට පස්සේ ඔය ටික ඔක්කොම කියලා දුන්නාම විභාගෙන් මේ විෂයෙන් මේ කොටසෙන් බැරි ගන්න නැටි වෙනවා. එතකොට ඕගොල්ලෝ බලන්න මෙන්න මේක. A ඍණ B වර්ගය. A ඍණ B වර්ගය කියන්නේ අර වගේම මෙයාගේ වර්ගය. ඒ වගේම මැදට එන්නේ මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි වෙලා. ගුණ කරනවා දෙකෙන්. එතකොට ඒ දෙන්නගේ ගුණිතය කියන්නේ A B. I දෙකෙන් ගුණ වෙනවා. දැන් ලකුණු තීරණය කරන්න එපා. A වල ධන B ගුණ වෙනකොට ඍණ. ධනයි ඍණයි ඍණනේ. එහෙනම් මෙන්න මෙතෙන්ට ඍණ වෙනවා. ඊට පස්සේ අගට එන්නේ ඍණ b ගේ වර්ගය. එතකොට ඍණ b වැඩි කළාම ඍණ b වලින් ඍණයි ඍණයි ධන b වර්ගය. එහෙනම් මේක සමාන වෙනවා a වර්ගය ඍණ 2ab ධන b වර්ගය. එහෙනම් ඕගොල්ලෝ එහෙම ලියන්න A අඩු කිරීම B හි වර්ගය සලකමු. A අඩු කිරීම B වර්ගය සලකමු. A අඩු කිරීම B වර්ගය සලකමු. දැන් ඔයාලා ලියන්න ඔය මං හදපු ටික. ඕක ආපු විදිහ. මං හදපු විදිහ හොකාපු විදිහ ලියන්න. හිමීට කල්පනා වෙල්ලේ යන බැයි නම් අහන්න. කොයි වෙලාවකවත් Tamanට බැරි දෙයක් ලියලා තියාගන්න එපා පොතේ. අපි ශ්‍රේණි 10ට විතර පන්ති ඉවර වෙනන බලාපොරොත්තු වෙන්නේ ළමයිට නිදිමත හැදෙනවනේ කියලා. සමහරට 10යි 5යි විතර වෙනකොට ඉවර වෙයි. මේ පාඩ එකෙන් පස්සේ මේ පාඩම ඉවරයි. එතකොට ලෙසන් එක අපි අද වැඩ ඉවර වෙනවා. එතකොට ඕගොල්ලන්ට ළමයි මේ ටික ඉවර කළාට පස්සේ ඕගොල්ලන්ට මේ ලෙසන් එකේ ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් වෙනවා. හැබැයි මේ මං කරපු ටික ඔක්කොම කළේ නැත්තම් ඔගලන්ට ඕනෙම ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒ ගුරු වරුන් සඳහා නිර්දේශ කළා තියෙන ඉගැන්වීම් ශිල්පීය ක්‍රමයේ යටතේ මෙන්න මේ අංශ සියල්ල උගන්වන්න ඕනේ මේ ලෙසන් එක අංග සම්පූර්ණ වෙන දරුවෙකුට
නිවැරදිව ගැටලුවකට මුහුණ දෙන්න අතිසාර්ථක වෙන්න නම් මේ ඔක්කොම පාට් ටික ඕනේ. ඒතකොට මේ ටික ඔක්කොම ඔයාලා දැනගත්තාම මම එදත් කිව්ව ගණිත ලේසි කියලා ඔයගලන්ට ප්‍රශ්නෙකදී අමාරු වෙටෙන්න වෙන්නේ නැහැ. අම්මා තාත්තට අඩු ලකුණු ගෙනත් දෙන්න ඕනේ කමක් නැහැ. අම්මා තාත්තා පෙරස් මිටින් එකට යනකොට සන්තෝෂෙන් ගිය හැකේ ඔයගලන්ට. ඔයගොල්ලෝ මේ ටික හරියට කරගත්තොත් දැන් ඊට පස්සේ අපි මේක පොඩ්ඩක් කොටු කරගමු මේ විදිහට ඒ ඍණ බීගේ වර්ගය කියන්නේ ඒ වර්ගයේ ඍණ 2ab මගේ b අකුර නිකන් 6 වගේ නමන්ද ඒ වර්ගයේ ඍණ 2ab ධන b වර්ගයේ දැන් අපි මේකත් එක්ක ගැටළු වලට මුහුණ දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ දැන්. ඊට පස්සේ අටින් ලියන්න ඊට දැක්වෙන සම්බන්ධතාව ඉහත දැක්වෙන සම්බන්ධතාව උපයෝගී කරගෙන ඉහත දැක්වෙන සම්බන්ධතාව උපයෝගී කරගෙන පහත දැක්වෙන ගැටළු වලට විසඳුම සෙවිය හැක පාත දැක්වෙන ගැටළු වලට විසඳුම සෙවිය හැක එතකොට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේ සම්බන්ධය අරගත්තාම අපිට මේක ඇසුරෙන් හදන්න පුළුවන් වෙනම ගණන් තියෙනවා ඔයාලා බලන්න ළමයිනේ මම ගන්න නවයේ වර්ගය නවය කියන එක හැදෙන්නේ දහයෙන් අඩු කිරීම එක ඔයාලා බලන්න අපි ඉස්සෙල්ල හැදුව 11 කියන්නේ 10 එකතු කිරීම එක නමුත් 11 10ට එකක් එකතු කළා හැදුනට 9 හැදෙන්නේ 10ෙන් එකක් අඩු කරලා එහෙනම් 9 වර්ගය කියන්නේ ඔන්න ඔය විදිහට 10ෙන් එකක් අඩු කළා 9යි එයාගේ වර්ගය හරි එහෙනම් ලියන්න පළවෙනි ගාන 9 වර්ගය පළවෙනි ගාන 9 වර්ගය එතකොට ඕක එකතු කරලා ගන්න පුළුවන් නේ 8ට එකක් එකතු කරලා එහෙම ඔව් 8ට එකක් එකතු කරලා ගත්ත හැකි හැබැයි අර 10 වරක් චක්‍රේව වර්ග කරන්න ලේසිනේ දැන් අපි මේ වගේ එකක් මෙහෙම ගත්තට 99 ගත්තොත් පුතේ 100ෙන් එකක් අඩු කරලා ලේසි 99 කියන්නේ 100ෙන් එකක් අඩු කිරීම එතකොට අපිට හැම වෙලාවෙම අපි බලන්නේ 10 වරක් චක්‍රය එක මුලට දාගන්න. මොකද වර්ග කරන්න ඔය සුළු කරන්න ලේසිනේ. තේරුණාද ප්‍රොෆෙසර්? සර් එතකොට 10ට කලින් තියෙන ඕනම සංඛ්‍යාවක් මේ විදිහට දාගන්නේ. ඔය විදිහට ඒක නීතියක්ම නැහැ. අපිට ඒක භාවිතා කර හැකි ඕන එකක්. නමුත් අපි පුළුවන් තරම් බලන්න ඕනේ 10ට කලින් තියෙනවා නම් අපිට අඩු කිරීමෙන් පහසුයි. හොඳද? හරි සර්. ආ දැන් එහෙනම් අපි ඒ වෙනුවට 10 නේ ආවේ. ආ. ආ අපේ දරු උත්තර දාලා තියෙනවා බොහොම හොඳයි. එතකොට අපිට අඩු කිරීම දෙවරක්
A වෙනුවට 10නේ. B වෙනුවට 1. දන 1ේ වර්ගය. හරි. 100. 100න් 20ක් අඩු කළා 80යි. 80යි 1යි. 81යි. අපිට ඔය විදිහට ආවා. ඊට පස්සේ අපි ওই සිද්ධාන්තය භාවිතා කළා. ඔව්. සෑම වර්ගය දාන්න නැද්ද? ආ. එකයි වර්ගය උඩම. ආ, කමන්නේ එකේ වර්ගය දාමු. ඒක හොඳයි දාන්න. එකේ වර්ගය. ඔව්. අපි ඊළඟට ගමු. එකේ වර්ගය දාන්න ඕනේ. හොඳයි ඒක. දෙවැනි එක අපි ගමු 99. 99 හදන්න පුළුවන් ඔය සිස්ටම් එකෙන් අඩු කරන සිස්ටම් එකෙන් 100න් එකක්. 100න් එකක් අඩු කළාම 99. එතකොට 100න් එකක් අඩු කළාම 99යි. 99 වර්ගය මේ විදිහට එනවා. එතකොට 100 අඩු කිරීම එක 99. එතකොට 100 වර්ගයේ අඩු කිරීම 2 100 1 අඩු කිරීම 1 වර්ගය. හදමු බලන්න. දිනිති තස්සරණි ආයේ චුට්ටක් ට්‍රයි එකක් දෙන්න පොඩි වෙනසක් වෙලා වගේ දිනිති තස්සරණි. අනිකයි උත්තර හරි. උද්‍යෝගි මොකක් හරි පොඩි වෙනසක් වෙලා ආයේ ට්‍රයි එකක් දෙන්න. එතකොට මේ 1යි වර්ගය කියනකොට ධන නෙමෙයි දෙන්නේ. ධන 1යි වර්ගය. ඔව් ඔව් 1ේ වර්ගය. මම එතන ලියවිලා නැහැ. ඔව්. මේ මට මේ 1ේ වර්ගයේ රොනාල්ඩ් ඔයා අඩු කළාද නැහැ නේද? රොනාල් එකතු කළාද ඔයා මැදපදේ? මැද අඩු කිරීම රොනාල්. ඔව් අපේ නරු ඔක්කොම වගේ උත්තර දීලා තියෙනවා. Excuse me sir. කළාද තාපෝ? තාපෝ එකතු කරන්න ඇදි නේද? වැරදුනත් තාහෝ දෙසඳු පොඩි ට්‍රයි එකක් දෙන්න. පොඩි අඩු කිරීමයි එකතු කිරීමයි පැටලිලා දෙසඳු අඩු කළා ඉවර වෙලා එනේ ඒ උත්තරේට එකක් එකතු කරන්න ඕනේ. රොනාල්ඩ් ආයි ට්‍රයි එකක් දෙන්න. රොනල් 10000 එන්නේ. ඒ 10000 න් අඩු කරනවා 200ක්. එකක් එකතු කරනවා. 10000 න් 200ක් අඩු කළාම 9800යි. ඒකට එකක් එකතු කළාම 9801යි. අපිට ඔය විදිහට මේකේ උත්තරේ අපිට ලබා ගන්න
පුළුවන්. එතකොට අපි තව ගානකට යමු. අපි ඊළඟට ගමු 98 වර්ගය පුතේ. දැන් 99 නේ ගත්තේ. තුන්වෙනි ගානට 98 වර්ගය. හදමු බලන්න. Excuse me, sir. Okay, Anna. Sir, me. මෙතන සර් අර දෙකේ වර්ගය කියලා තියෙනවා නේ සර්? ඔව් සෙනින්. ඔව් සෙනින්. අර 98 වර්ගයේ සර් ලියලා තියෙන්නේ අර දෙකේ වර්ගය කියලා සර්? ඔව් සෙනින්. සර් ඒකේ සර් මේ අර ඍණ දෙකේ වර්ගය ඔව් සෙනින් මෙහෙමයි මේ ඍණ දෙකෙන් ගුණ වෙනවා. එතකොට ඔව් සර් එතකොට පිළිතුර දනනේ සර් ඒකේ හින්දා අර මේ පොතු ලකුණ විදිහට ඒ කියන්නේ එහෙම උත්තරේ නැ ලකුණ හින්දා එතන දන දාලා තියෙනවා. දැන් අපි දැම්මේ මේ මෙන්න මේ ප්‍රොසීඩියර් එක හින්දා මෙන්න මෙයා හින්දා මෙතන මේ අපේ අර සූත්‍රේ A දන A ඍණ B ගේ වර්ගය සමානයි A වර්ගයේ ඍණ 2AB දන B වර්ගය අරකේ උත්තරේ මේක එනවනේ. ඒක දිහා බලාගෙන අවසන් පදයේ ඍණ උනත් ධන b වර්ගය තමයි එන්නේ. එතකොට මෙන්න මේ මේක දිහා බලාගෙන තමයි මේ කළු පාටින් ලියපු එක දිහා බලාගෙන ඒකට ආදේශ කරන හිඳ තමයි දැම්මේ. ධන දෙකේ වර්ගය. නමුත් ඒක සැබෑවට මෙන්නේ ඍණ දෙක වරහණක් එළිය වර්ගය තමයි එන්න ඕනේ. නමුත් මේ සූත්‍රයට ආදේශ කරන අදහස හින්දා අර විදිහට දැම්මට කමක් නැහැ සෙනෙත්. අපි 10 පන්ති දිද්දෝ මහත්මයා හරි සර්. ඔව් කියන්න පුතේ. දන දැම්මට කමක් නැද්ද සර්? කමක් නැහැ. මේ සූත්‍රයට ආදේශ කරන සිද්ධියක් තමයි මෙතනින් යන්නේ. අපි 11 පන්ති ගණන් හදන්නෙත් ওই විදියට. 11 පන්තියේ 3 වෙනි බලය තියෙනවා. එතකොට ඒක හදන්නෙත් ඔහොම. තේරුණාද? ඔව් සර්. ඔව්. නැත්තම් සැබෑවට මෙන්නේ ඕකේ. මෙතෙන්ට එන්නේ මේ මෙන්න මේ විදියට මේ කැලල වෙනුවට වෙන්නේ ඍණ දෙකේ වර්ගය කියන එක එන්නේ. එතකොට එතන එන්නේ ඍණ දෙක වැඩි කිරීම ඍණ දෙක තමයි. එතකොට තමයි ධන 4. එතකොට අර සූත්‍රයට ආදේශ කරන සිරිත භාවිතා කළා තමයි අපි ඕක ඔය විදියට ලබා ගත්තේ. සර් excuse me sir. ඔබට කියන්න. සර් එතන සර් ඍණ දෙකේ වර්ගයට සර් ඇයි සර් එතන වරහණක් දාන්නේ? අපිට වරහණ දාන්න නැතුව මේ වර්ගය දාන්න බැරිද? ඔව් ඒක අපි මෙහෙම දැම්මොත් මේක අදහස් වෙන්නේ ඍණ ඔන්න ඕක. එතකොට ඔන්න ඔකයි උත්තරේ වෙන්නේ. වරහන නොදැම්මොත් ඔහොමයි වෙන්නේ. එතකොට ඍණ වරක් දෙකේ වර්ගය කියලා. වරහන දැම්මම වෙන්නේ ඍණ දෙක ගුණ කිරීම ඍණ දෙක කියන එක එන්නේ.
එතකොට bracket එක ඇතුලේ ඍණ තියෙනවා ඍණ දෙක නම ඍණ දෙකෙන් ගොඩ වෙන්නේ මුලින් තියෙන්නේ දෙකේ වර්ග කළා හතර අරන් ඒක අඩු කරන්න ඕනේ එතකොට මෙතන සංකල්ප දෙකක් තියෙන මේකේ ඍණ වරක් දෙකේ වර්ගය කියන එකයි වරහ ඇතුලේ ඍණ දෙකේ වර්ගයයි සෙනෙත් දෙක සේ ඒ අර පළවෙනි එක තේරුන්නේ නැහැ සර් ඍණ හතර ආපු විදිය ඔව් ඒක මෙහෙම ගමු ඔව් මේ විදියට ගත්තොත් 10 අඩු කිරීම දෙකේ වර්ගය එතකොට දෙකේ වර්ගය කියන්නේ දෙවරක් දෙක එතකොට 10 අඩු කිරීම 4 එතකොට ඔක 6 දැන් ඔබ තව වෙනසක් තියෙනවා වරහන දැම්මොත් මේක තව එකක් එතකොට ඍණයි ඍණයි ධන හතර එතකොට 10 මෙතන ධනයි ධනයි වැඩි කළා ධන හතර 14 එතකොට ඒකේ වරහන දැම්මුත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ වරහන ඇතුලේ ඉන්නේ ඍණ දෙක කියන එක තමයි නැවත ඍණ දෙකෙන් වෙන්නේ වරහන නොදැම්මුත් අදහස් වෙන්නේ දෙක වර්ග කළා හතර අරගෙන 10ෙන් ඒක අඩු කරන්න ඕනේ 10ෙන් 4ක් 6යි ඔවා දැනටම නෙමෙයි ඉන්නේ 11 ශ්‍රේණියේදී ප්‍රස්තාර ගණන් වලට ඕකේ නෝ 10 ශ්‍රේණියේදීත් දෙනවා ඒ සිස්ටම් එක හරි සර් thank you sir ඔව් ඒකදී ඉස්සෙනි මතක තියාගන්න ප්‍රස්තාර පාඩමේදී ඕකේ කියලා හරි සර් එදාට මතක් වෙයි දැනටම ඕනේ නැහැ හොඳේ එතකොට හරි සර් ඔව් එහෙමනම් මේ අපි මේ වගේ දේවල් අමතර දේවල් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ වාහනේක හොඳයි මේ විදිහට එතකොට අපි බලමු ඔබට කොයිතරම් දුරට දැන් මේ දෙත් එක්ක මේ ලෙසන් එකට යන්න පුළුවන්ද කියන එක මෙතන නිදසුන 8 9 බලන්නේ ඒ නිදසුන 8 9 තියෙන්නේ අපි අර 99 වර්ගය හොයපු එක තියෙනවා 105 නම් එකතු කිරීම ආකාරය 99 නම් අඩු කිරීම ආකාරය ඊට පස්සේ මෙතන සත්‍යාපණිය අපි ගිය සතිය කළා වම් පැත්ත දකුණු පැත්ත. එතකොට මේකේ හතරවෙනි ගාන අද වෙනකොට පුළුවන් වෙනවා. පස්වෙනි ගාන නම් තියෙන්නේ මේකේ වර්ගය හොයාගන්න එකයි. හයවෙනි ගාන සත්‍යාපණිය කරන එක. මිශ්‍ර අභ්‍යාසයේ පළවෙනි එක සත්‍යාපණිය කරන්නම පුළුවන්. දෙවෙනි ගානේ අර භාග ගණන් සහිත ඒවා අපි හැදුවා. තුන්වෙනි ගානේ හිස්තැන් පුරවන දෙනිය වර්ගය තියෙනවා නා. ඊට පස්සේ මිශ්‍ර අභ්‍යාසයේ හතරවෙනි ගාන. ඒකේ හතරවෙනි ගාන හදන්න එපා. ඒකට පොඩි කෙටි ක්‍රම ටිකක් තියෙනවා කියලා දෙන්න. පස්වෙනි ගාන හතරවෙනි ගානෙන් පස්සේ ආයි ඔයගොල්ලෝ මගේ වෙනස් වෙලා ටිකක් තියෙනවා ඇත්ත අච්චු පොතේ මුල්ම අච්චු පොත තියෙන්නේ ඊට පස්සේ ඔයගොල්ලෝ එතනින් එහා try එකක් දෙන්න එපා ඔබට මේ වන විට හදන්න පුළුවන් මිශ්‍ර අභ්‍යාස තුන්වෙනි ගාන වෙනකම් try කරන්න ඕනේ එහෙනම් ඔයගොල්ලෝ ලියා ගන්න මිශ්‍ර අභ්‍යාස තුන්වෙනි ගාන වෙනකම් උත්සාහ කරන්න අපි මේ වේ උත්තර දෙනවා මම මේ දවස්වල ඉස්කෝලේ ඕලෙවල් ළමයිනුයි ඕලෙවල් කණ්ඩායම් ප්‍රශ්නත් එක්ක ඉන්නේ ටිකක් මේ
මාර්තු පළවෙනි ඉඳ පහ වෙනකන් ඉර වෙලා. එතකොට ඔබට පුළුවන් මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි ගාන වෙනකන් උත්සාහ කරන්න. සමහරවිට ඒව අමාරු වෙන්න පුළුවන් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි ඔයගලන්ට උත්තර ටික දෙනකොට එතනින් පස්සේ ඔයගලන්ට කල්පනා කරලා ඒ ටික ගන්න පුළුවන් වේ. එහෙමනම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න ඔයගොල්ලෝ උත්සාහ කරන්න සේපලේ ළමයි සේපලී පාසලෙන් එකතු වෙන්න. අනික් අයටත් මම බලනවා මේ රෙකෝඩින්ග්ස් එක දැන් අපි දකිනවා සමහර ළමයින්ට බැරි වෙනවා. නමුත් මම රෙකෝඩින් එක තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය උදව්ව දෙන්න. අනික් අයටත් බලනවා මේ රෙකෝඩින්ග්ස් 3 8ක් හෝ 8ක් 2ක් කැමති අයට බලන්න ඇප් එකක් හරහා ඒ ක්‍රමේ බලාපොරොත්තු වෙනවා ඉදිරි පොඩ්ඩක්. එතකොට ඔයගොල්ලන්ට ඒක ලොකු පහසුවක් වෙයි මගේ අනික් පන්තියටත්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. Excuse me sir. මේ කියන්න. Sir අර 4යි එක අභ්‍යාසයේ sir අර පළවෙනික මේ ඉතුරු ටික හදන්න ඕනේ නේද? ඔව් පුතේ. එතෙන්ට එනකන් ඔයගොල්ලන්ට පුළුවන් නේද ඒ ටික? ඔව් sir. ඔව් මං හිතන්නේ මිශ්‍ර අභ්‍යාසයේ අර තුන්වෙනි ගානින් පස්සේ ඉතරේ බැරි. එතන පොඩි පොඩි ටෙක්නික් ටිකක් තියෙනවා කියලා දෙන්න. ඒක ඕගොල්ලන්ට නිකම්ම හදන්න කියන්නේ නැත්. ඒකයි ඒ ලෙඩේට පොඩි බේක් ටිකක් දෙන්න තියෙනවා. ඒ ටික දුන්නට පස්සේ තමයි ඕගොල්ලන්ට හදන්න පුළුවන්. ඊටමතර ටියුට් එකේ වගේ ගණන් ටිකක් තියෙනවා. ඉතින් එතනින් එහා යන්න එපා. මිශ්‍ර අභ්‍යාස තුන්වෙනි ගානින් එහා ඔය ටිකට එනකන් හදන්න. හදලා බලන්න try එකක් දෙන්න. අර හිස්ටම් පුරවණේම සමහරවිට අමාරු වෙන්න පුළුවන් තේන්නේ. නමුත් ගෙස් කර කර යන්න මම පොඩ්ඩක් එක එකපාරට කියලා දුන්නේ ඔයගොල්ලන්ට හිතන්න ඕනේ හින්දා එන විදිය. ඊට පස්සේ හිතේ පුරෝණේවත් කෙටි ක්‍රමයක් තියෙනවා මම කියලා දෙන්න. පොඩි සටහනක් තියෙනවා දෙන්න. තේරුණාද සෙනින්ද? හරි සර්. ඒ සටහන දුන්නාට පස්සේ 11 පන්තියේ හිස්ටම් පුරෝණේම තියෙනවා වගේ ඒකත් හදන්න පුළුවන් ඒකෙම. එතකොට ගොඩක් පහසු වෙනවා. තව ගැටලු මොනවා හරි තියෙනවද? දිලුනි මොනවා හරි ගැටලු තියෙනවද දිලිනි? දිලුනි? නෑ සර්. නෑ නේ. විමානි? සර්. ඔව් කියන්න. විමානි කියන්න. සර් මේ මං කනෙක්ෂන් මේ අවුල් වෙලා මේ 10ට විතර ලොග් උනේ. ආහා. හරි 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 හරි. විමානිට එතන ප්‍රශ්නයක් ආවනේ. විමානි මම රෙකෝඩින් එක කරලා තියෙන්නේ මේ ටික. අපිට තාත්තත් හම්බ වෙනවනේ නේද? අපි එහෙමනම් එහෙම හරි කරගමු. හරි සර්. ඔව් මේ අනික් ළමයිට ඒ ගැටලුවක් තියෙන අයට අපි හම්බෙලා හරි මොනා හරි කරලා මම ලබා දෙනවා මේ පොඩ්ඩක් බැලුවා අර සේපල ඊ පාසල හරහා ඔයගොල්ලෝ කනෙක්ට් කරලා සෙට් කරලා එහෙම සමාදාන්න පුළුවන් වෙන්න පුළුවන්. අපි එහෙමනොත් ඔයගොල්ලන්ට ඒකත් පහසුවක් වෙයි. දැනට අපි